තිබුණ මැයිදිනය සම්පූර්ණයෙන්ම එක එක්කෙනාගේ හයිහත්තය පෙන්වීම සඳහා නැත්තං තමන්ගේ සෙනග පෙන්වීම සඳහා කියකට හරිකමන්න මේ වැඩේ කරන්න ඕනේ කියන කාරණය තමයි සිද්ධ වුනේ. එක පුද්ගලයෙකුට රුපියල් 5000 ගානේ දීලා අරගෙන ගියා. 50 දිනක් ගියා නම් බස් එකක් රුපියල් 250000. මැදකොළඹ විශේෂයෙන්ම අපි දන්න ප්‍රදේශ නිසා අපි කියන්නේ එහෙම ගත්ත අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊයේ මැයිදිනේට විවිධ දේශපාලන පක්ෂ එකතු කරලා බලපුවාම වියදම් කළා දිනවා මිලියන 1000කට වැඩිය. මයිතිබාල සිරිසේන මහතාත් බොහොම අමාරුවෙන් ගිහින් මෛරලිය පැවැත්වුවා. හොඳයි, ඉතින් එහෙම එකක් තිබ්බ එකත් ලොකු දෙයක් නේ. මං හිතුවේ මෛරලියක්වත් තියාගන්න බැරි වෙයි කියලා. උසාවියේ තමයි පක්ෂ තියෙන්නේ. ඒ නිසා පක්ෂ නායක කියා ගන්න බැරි වුණා. හයවන විධායක ජනාධිපති කියලා තමයි රැසීම තිබ්බේ. අපි දැක්කා ඊයේ පෙළපාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඩුවෙන් ගමන් කරා. ඉතා විශාල ජන ගංගාවක්. එතකොට සමහරලාට රූපරාමු වලට ඔබට අපේ ජනතාවත් එක්ක එනකොට මන්ත්‍රීවරුන්ව පේන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම අපිට ඕනකම තිබුණේ විශාල ස්ථානයක් ලැබුණොත් අපේ ජනතාව පැහැදිලිවම ඒ විෂුවල් වලට පේන්න, ඒ අයට ස්ටේජ් එක පේන්න පුළුවන් ස්ථානයක්, පුළුල් ස්ථානයක් අපිට ලැබෙයි කියලා. හැබැයි ඒක ජනතා විමුක්තිපරමුණට ලබා දීලා අපිට දුන්නේ DR විජේවර්ධන මාවත, ඊට පස්සේ චතම් ස්ට්‍රීට් එක. ඉතින් හැබැයි ඉතින් අපි කුක්කෙන් හරි කෙක්කෙන් හරි තන අදාළ වෙන්නේ නැහැ. තාමත් සාර්ථක මේ දිනයක් අපිට පවත්වන්න පුළුවන්කම ලැබුණා. මන්ත්‍රීතුමා දැන් ඊයේ සජ්ජාතිය පක්ෂේ ලොකු පිපිලීමක් තිබුණා නේද? පිළිගන්නවද? ඉතින් හැම පක්ෂකම ඔලුගෙඩි පෙන්වන්න පුළුවන්. හැබැයි ඔලුගෙඩිම නෙමෙයිනේ මැතිවරණ කියන්නේ. 10000කට අඩු ප්‍රමාණයක් තමයි එතෙන්ට අවිලා තිබ්බේ. ඉතින් ඔබතුමාලා අපෙන් ඇවි අපේ කී දෙනෙක් ඒ ස්ටේජ් එකට නැගෙද කියලා. දැන් ඒ ප්‍රශ්න ඔබතුමාලා අපෙන් අහන්නේ නැහැ. ඒක අහන්න නැතුව දැන් කියනවා මේ ලොකු සෙනගක් ආවා කියලා අපිට වෙන ලයින් එකක් දැන් දානවා. ඉතින් ලොකු සෙනගක් එනවා නම් අපෙන් 10ක් 15ක් නගින්න එපා ඒ ස්ටේජ් එකට. ගොඩක් කතා තිබුණා ඒ සරත් පොන්සේක මහත්තයාට කතාවක් තිබ්බේ නැන්නේ. ඉතින් එතුමා මේ කතා දෙන්න ඕන පදනම එතුමා ඇති කරන්නේ නැහැනේ පක්ෂය තුලනේ. විනය අනුකූලව එතුමාලා කතා කරපුවාම අනිවාර්යයෙන්ම කතා ලැබෙයි. ඉතින් එතුමාට කතාවක් දෙන එක සුදුසු නැහැ කියලාද කියන්නේ? මං හිතන්නේ සුදුසු නැහැ වෙලාවේ. එතුමා එතුමාගේ පරාජය බාර ගන්න ඉවර එතුමා හදන්නේ අන්තිමට කොහෙන් හරි ජැක් එකක් ගහගන්න කොහට හරි. ඒ අවස්ථාව එතුමාට අපින් ලැබෙන්නේ නැහැ, අපි ඉන්නකන් ලැබෙන්නේ නැහැ. එතුමා අල්ලගෙන එහෙන් මෙහෙන් දෙන්නේ තුන දෙනෙක් බාගෙන කරන ඇතේවා. ඒවා අපිත් එක්ක කරන්න බෑ. මොකද අපි අපේ ආත්මේ පාවා දෙන්නේ නැහැ.